රජිත ජයන්තිය සමරන ලංකා ලේඛක සංවිධානයේ ගමන් මග දෙස ආපසු හැරී බැලීමකටයි ඔබට මේ ඇරයුම. 1994 ජනවාරි 1 දවසක විකල්ප ලේඛක එකමුතුවක් ගොඩනැගීමේ අරමුණින් පණ්ඩිපිටියේ කථිකාචාර්ය රොලන්ඩ් අපේපාල මහතාගේ නිවසට ලේඛකයින් කීප දෙනෙක් එක් රැස් වෙනවා. එම අවසරේම ජනවාරි මාසයේ 27 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේදී ලංකා ලේඛක සංවිධානය පිහිටුවා ගැනීමේ ඒ හමුවේ ප්‍රතිඵලයක් ඇටියටයි. එම චාම් කලෙලි මංගල්‍යයේදී සංවිධානය ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරෙන්නේ රංජිත් ධර්මකීර්ති, ආර්යවංශ රණවීර, කුලසේන ෆොන්සේකා, එස් ජී උන්චේවා, ටෙනිසන් පෙරේරා, සරත් විජේසූරිය සහ කමල් පෙරේරා ඇතුළත් ක්‍රියාකාරීන් කණ්ඩායමකටයි. විකල්ප ලේඛක එකමුතුවක් හැටියට ලංකා ලේඛක සංවිධානය අතගසන මුල්ම සාහිත්‍ය කාර්ය වන්නේ 1994 වසරේ මාර්තු 10 වැනිදා කොළඹ පදනම් ආයතනය හා එක්ව පවත්වන අධ්‍යතන ලේඛකයා මුහුණ දෙන ගැටළු නම් වූ වැඩමුළුවයි. 1994 ජූනි මාස මහවැලි කේන්ද්‍රයේ පවත්වන බුද්ධිමය දේපළ පනත පිළිබඳ සම්මන්ත්‍රණයට අමතරව එම වසරේම දෙසැම්බරේ රාජගිරියේ මහා බැංකු ශ්‍රවණාගාරයේදී අගනුවර රසික පර්ෂදය පිහිටුවන්නේ විශාරද අමරදේවයන් සමග සැදෑවක් ප්‍රසංගයද සමගයි. ලංකා ලේඛක සංවිධානය ආරම්භ වුණ 1994 අවුරුද්දේ ඒ වසරේදීම ආරම්භක සමාජික හැටියට එහි සමාජිකත්වය ලබා ගන්න පුළුවන් වෙන මා සතුට වෙනවා. ලංකා ලේඛක සංවිධානය දැන් මේ වනයට 25 වසරක් සම්පූර්ණ කරලා රජයේ ජයන්තියට පාදබස් සිටින්නේ. මම දුරබැහැර ඉන්න සමාජිකයෙක් නිසා 2016 මගේ සමාජික අංගයක් මේ විතර ඔවුන්ගේ කටයුතු වලට සක්‍රීයව දායක වෙන්න අවස්ථාව ලැබුණත් ලේඛක සංවිධානය ඉටු කරන කාර්යභාරය දිහා තමයි විසිරිමත් සහ උද්‍යෝගිමත්ව තමයි මම බලාගෙන ඉන්නේ. ලංකාවේ ලේඛක සංවිධාන රාශියක් තිබුණ බව අපි දන්නවා. සමහර ඒවා විවිධ දේශපාලන පක්ෂ මතිමතාන්තර එක්ක ගැටගැහුණු ඒවා. ඒවා උනෝන්ගේ කාලීන අවශ්‍යතා මතයි කටයුතු කළේ. නමුත් ලංකාවේ සංවිධානය එලකත් නොවන බවට ඔවුන් දැන් දැනටත් වර්තමානයේත් ඔප්පු කරමින් ඉන්නවා. ඔවුන් කටයුතු කරන ආකාරය ඉතාමත්ම සංවේදී විදියට ලේඛකයින්ගේ තරාතිරම නොබලා ඔවුන්ට යම් අකටයුත්තක් වුණාම ඔවුන්ගේ ඔවුන් වෙනුවෙන් පෙනීම ගන්න උත්සාහය මෑත කාලෙදි මම හොඳටම අත්දැක කාරණයක්. ඒ නිසා ලංකා ලේඛක සංවිධානයේ සමාජිකයෙක් වෙන්න ලැබීම ගැන මම සතුට වෙනවා. තවදුරටත් ඔවුන් එක්ක ක්‍රියාකාරී කටයුතු කරන්න මම අපේක්ෂා කරනවා. ඔවුන්ට ඔවුන්ගේ රජ දැන්තියදී මම ඉදිරිසිතින්ම සුවපතනවා නිර්මාණශීලී මනසෙක හැටියට. අද රජ දැන්තිය සමරන ලංකා ලේඛක සංවිධානයේ මීට වසර 25කට පෙර මෙරට සාහිත්‍ය දරයි තහ ලේඛකයින් ලේඛකවන් එක්ක සාහිත්‍යයේ නව මාර්ගයකට ගමන් කිරීමේ අදහසින් තමයි මෙම සංවිධානය පිහිටගෙන තිබෙන්නේ. මෙම සංවිධානයේ පිහිටවීමේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ පාඨකයා මෙන්ම ලේඛකයා දැනුමින් සම්බන්ධ කිරීම සහ ඔවුන්ගේ රසිකත්වය වර්ධනය කිරීම. එතකොට මෙහිදී ඔවුන් පැවතුණු අදහනග්‍රාහී චින්තනයේ සාහිත්‍ය වෙනමකට යොමු කළ නව දැනුම් විශ්සක් කරා රසිකයන්ම පාඨකයන් ලේඛකයන් ගෙන යාම තමයි අපේ පරමාර්ථය වෙන්නේ. මෙහිදී අපි බොහෝ වෙලාවට අප ලේඛකයන් තුළ පැවතුණු අරක්ගත් අගතිගාමී අදහස් අපි බොහෝ වෙලාවට අපේ සංවේ විසින් බැහැර කළ අපට අවශ්‍ය වුණේ නිදහස් නිවහල් චින්තනයක් ලේඛකයන් තුළ මෙන්ම පාඨකයන් තුළත් ඇති කිරීමයි. ඒ අරමුණ තමයි අපේ මූලික අරමුණ. ලේඛක පෙරමුණක් කියන්නේ එක අතකට නිල නොලත් නීති සම්පාදකයන් සම්භාරයක්. unknown legislators ලා කියලා කියන්න පුළුවන්. නිල නොලත් නීති සම්පාදකයන් සම්භාරයක්. එක් වතාවක්
සුප්‍රකට සාහිත්‍යකරුවෙක් වන වෝල් සොයින්කා කිව්වා, සත්‍යය යටපත් කරන්නා සෑම විටම ලේඛකයන්ටත් එබඳු සංවිධානවලටත් බිය වෙනවා කියලා. මක් නිසාද? ලේඛකයන් තමයි සත්‍ය අලුතින් සොයාගන්නේ. සත්‍ය අලුතින් සොයාගෙන නිර්මාණයක දවටලා ඉදිරිපත් කරන්නේ ලේඛක ලේඛිකාවන්. ඒ නිසයි දේශපාලඥයන් ලේඛකයන්ට බය වෙන්නේ. රාජ්‍ය ලේඛකයන්ට බිය ගන්නේ. ලේඛක සංවිධානයක මූලික අරමුණු සහ භූමිකා රැසක් තිබෙනවා. මා කැමති දෙක තුනක් පෙළගස්වන්න. එකක් තමයි අතීත සාහිත්‍ය කලා ඥාණය නිසි පරිදි සංග්‍රහ කරලා සංරක්ෂණය කිරීම. තවත් අතකට තවත් කරුණක් තමයි අතීතය වර්තමානයටත් වර්තමානය අනාගතයටත් පවරා දීම. ඒ කියන්නේ තුරුණු ලේඛක පරපුර සංවිධානය කරලා හඳුන්වා දීම. තව අතකට දේශපාලන දෘෂ්ටියක් සහිතව කටයුතු කිරීම. මේ දේශපාලන දෘෂ්ටිය කියන්නේ කිසියම් ආකාරයකින් පක්ෂ දේශපාලනය වගේ තැනකට ලඟු වුණු කාරණයක් නෙමෙයි. අර ද පොලිටිකල් කියන දේශපාලන දෘෂ්ටිය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. මේ සිටින ජ්‍යෙෂ්ඨයන් දිහා බැලුවහම ඔවුන්ගේ ජීවිත කාලයක් ඔවුන් නැප කැප වුණු ලේඛනයට පිටුපස දැල්වී තිබෙන ඒ අනර්ග පහණක් වගේ දැල්වෙන දේශපාලන ඇස අප හැමට තේරුම් ගන්න පුළුවන්. තවත් කරුණක් තමයි ප්‍රබල සමාජ සංචලනයක් ඇති කළ හැකි, කිසිවෙකුට මිලදී ගත නොහැකි, කිසිවෙකුට යටත් කළ නොහැකි බලපෑම් සහගත මිනිස් සාමූහිකයක් ලෙස කටයුතු කිරීම. මේ 25 වසර දිහා බැලුවහම ඒක එහෙමයි කියන එක ගැන අපට කිසිදු සැකයක් නැහැ. මේ කරුණු සහ වගකීම් අතරින් කාලය මද නිසාම මං කැමති කරුණු දෙකක් ගැන, ඒ කරුණු දෙක ලාංකේය මේ මොහොත සමග සම්බන්ධ කරලා කතා කරන්න. එකක් තමයි අතීතය සුරැකීම, එක අර්ථයකින්. තවත් එකක් තමයි වර්තමානයේ අනාගතයට පවරා දීම. දැන් අතීතය සුරැකීම කියන එක ඇතැම් වෙලාවට ජ්‍යෙෂ්ඨ ලේඛක බවතුන්ට ඇගයුම් සම්මාන පිරිනැමීම වගේ කාරණයකිනුත් ඉටු කරන්න පුළුවන්. පැරණි ලේඛකයන්ගේ නිර්මාණ ආරක්ෂා කිරීම, ඒවා යාවත්කාලීන කිරීම, ඇතැම් වෙලාවට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යට වගේ නැගීම, අර දේවි සඳහන් කරපු තාක්ෂණික දායකත්වය නොතිබුණු යුගයක නිශ්චල ඡායාරූපය දැන් වීඩියෝ මාධ්‍යයට පරිවර්තනය වීම නිසා තව පියවරක් ඉස්සරහට රැකේවි. ඒ වගේ සමහර දේවලුත් මතක් වෙනවා මේ රැකීම ගැන. මොකද අතීත ජ්‍යෙෂ්ඨයන් ඉතාම වේගයෙන් අප අතරින් සමුගෙන යන්නටත් පටන්ගෙන අපි මේ කතා කරන මොහොතෙත් එබඳු අතිශය ජ්‍යෙෂ්ඨ කිරි මුදුනක් වගේ තැනැත්තියක් අපෙන් සමුගෙන යනවා මහනුවරදී. එතමයි ජී නරසනායගම් කියන මහා කිවිඳිය කෙටිකතා කාරිය. ජීන් ගැන කතා කළ යුතුමයි එකාතකට. සම්ප්‍රදාය සහ කේවල කෞශල්‍ය කියන ලිපිය මට මතක් වෙනවා ටී.එස්. එලියට්ගේ. ඒ සිංහල පරිවර්තන දෙකක් තියෙනවා. එකක් මහාචාර්ය සුරවීර කළේ, අනික් පරිවර්තනය ආචාර්ය ආර්යවංශ රණවීර කළේ. සම්ප්‍රදාය සහ කේවල කෞශල්‍ය, එහෙම නැත්නම් සම්ප්‍රදාය සහ ප්‍රත්‍යේක කෞශල්‍ය කියලත් මේක සැලකෙනවා. ට්‍රැඩිෂන් ඇන් ද ඉන්ඩිවිජුවල් ටැලන්ට්. ජීන් අරසනායගම් කියන්නේ එක්තරා ඉන්ඩිවිජුවල් ටැලන්ට් එකක්, කේවල කෞශල්‍යයක්. හැබැයි එතුමිය එකතු වෙනවා මහා සම්ප්‍රදායකට. ඒ මහා සම්ප්‍රදායෙන් මතුණු එක් ප්‍රකාශිකාවක් විතරයි ඇය. ඒක කේවල කෞශල්‍ය. එතකොට 1931 ඉපදිලා මේ 2019 මීට දින 3කට කලින් සමුගත් ඒ මහා කිවිඳිය ඩච් බර්ගර් පවුලකට, ලන්දේසි බර්ගර් පවුලකට ඒ මූලයකටයි අයිති වෙන්නේ. මා කියන්නේ එතුමිය ගැන අපේ විශ්වවිද්‍යාලවල උනත් ඉතාම අඩු දැනුමක් තමයි තිබෙන්නේ. මේක තමයි ඛේදවාචකය. ඊයේ
මහාචාර්ය අමරකීර්ති කෙටි සටහනක් තියලා තිබුණා එතුමාගේ මුහුණු පොතේ. මම අපේ මගේ බිරිඳ සමග චීන් බලන්නට ගියා. කිසිවෙකුත් නැතිව මල්ශාලාවක තනිව ඈවැතිර හිටියා. මොකද පවුලේ අය අධික වෙහෙසටපත් වෙලා ඒ ඇත්තන් මේ මොහොතේ ගෙදර ගිහින් හිටපු නිසා. මුරකාරයෙක් පමණක් එතන හිටියා. මං ඒ මුරකාරයට කිව්වා, ඔබ දන්නවද මේ ලෝක ප්‍රකට කාන්තාවක් කියලා. මහාචාර්ය අමරකීර්ති මීට කලිනුත් චීන් ගැන ලියලා තියෙනවා. මට හිතුණා මේ අතීතය ආරක්ෂා කිරීම, මේ අතීතය පවරා දීම, ඒ ඇත්තන් කෙරෙහි ඉන්න කාලයේ සොයා බැලීම, ඒ ඇත්තන්ගේ හදවත සතුටු කරන්න අපිට පුළුවන් වුණාද, මේ වගේ කරුණ මට මතක් වුණා. මොකද ලේඛක සංවිධානයක වගකීම් වෙනවා. මේ කාරණයටම සම්බන්ධ තව එක කරුණක් කියන්න කැමතියි. අර අතීතයට ගරු කිරීම සහ සම්මාන පිදීම සහ සොයාගෙන සමාජයට ඉදිරිපත් කිරීම කියන කරුණ. මට හිතෙනවා ඔබ නොදන්නා කරුණක් සහ ටිකක් අඩුවෙන් දන්නා කරුණක් වෙන්න පුළුවන් මම මේ කියන කාරණය. එබඳු අතීත ශ්‍රී ලාංකික පුරුෂයෙක් ඉතා අමාරුවෙන් සොයාගෙන ඔහුට ගරු කරපු තනි මිනිසෙකුගේ උත්සාහයක් ගැන මතක් කරන්න මං හදන්නේ. ඒ තමයි අපේ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වෙලා තිබෙන ශ්‍රේෂ්ඨතම සංගීතඥයා. එහෙම කිව්වහම ඔබේ මතකයට නැගේවි ආචාර්ය අමරදේව, ආචාර්ය කේමදාස ඇතුළු විශේෂ නම් ගොත්. ඒවත් එහෙම තමයි. යම් යම් තමන් තර්ක කරන මතවාදයට අනුව තමයි ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ නිර්ණායක ලැබෙන්නේ. මා මේ පිළිබඳ ලොකු ගවේෂණයක් නොකලත් මේ මගේ අතේ තියෙන මේ කුඩා ග්‍රන්ථයේ කියන විදියට ඒ ග්‍රන්ථයත් එක්ක තියෙනවා සංගත තැටියක්, ඒකේ තියෙනවා වාර්තා චිත්‍රපටියක්. ඒක අනුව මට හිතෙනවා නිසැකවම ඔහුනම් අපේ රටෙන් බිහිවුණු මහත්ම සංගීතඥයා විය යුතුයි කියලා. මේ සංගීතඥයා පිළිබඳ ප්‍රේමසිරි වැවේ ගෙදර කියන කුරුණෑගල පළාතේ මහින්දායට මතක් වෙනවා ඇති. මෙතුමා තමයි මේ කෘතිය සහ වීඩියෝ තැටිය හදලා තියෙන්නේ. මේ මහා සංගීතඥයා සොයාගෙන වැවේ ගෙදර මහත්මයා තමන්ගේ බිරිඳගේ ගුරු ජීවිතයේ ගුරු රස්සාවෙන් ණයක් කරගෙන ඉන්දියාවට යනවා දෙපාරක්. ඉන්දියාවේ තමයි මේ මහා සංගීතඥයාගේ ජීවිතය ගත වෙන්නේ, නිම වෙන්නේ. මේ අග්‍රගන්නේ ලාංකේය සංගීතඥයා පිළිබඳ කිසිම සංගීත පොතක සඳහන් වෙන්නේ නැහැ. පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ සාකච්ඡා වෙන්නේ නැහැ. ඔහුට තැනුණු කිසිම ප්‍රතිමාවක් නැහැ. ඔහු නමින් වෙන්නුණු පාරක් නැහැ. මුද්දර මුල් දින කවර නැහැ. ඔහු නමින් තාලම් පටක්වත් නැහැ. හැබැයි ඔහු සංගීත ලෝකයට දායාද කරපු රාග දෙකක් තියෙනවා. 3000ක් පමණ වන රාග අතරින් රාග දෙකක් ඔහු හදපුවා. ඒ රාග දෙකෙන් එකක් ඔහුගේ ගුරුතුමා නමින් නම් කරලා තිබෙනවා. අනෙත් රාගය තමා ජීවත් වූ මයිහාරය කියන ප්‍රදේශය නමින් නම් කරලා තිබෙනවා. ඔබ දන්නවා ඉන්දියාවේ ගුරුකුල අධ්‍යාපන යටතේ Hindu එහෙම නැත්නම් බ්‍රාහ්මණ වංශිකයෙක් ඒ සම්මතතා තියෙන උසස් කුලවතෙක් සංගීතය ඉගෙන ගත්තොත් ඔහු වෙනුවෙන් ඉහළම සම්මානයක් පිදෙනවා. දක්ෂතාව සලකලා පණ්ඩිත් කියන නාමය. ඔබට පණ්ඩිත රවි ශංකර් මතක් වෙනවා ඇති. මුස්ලිම් ජාතිකයෙක් ඒ ආකාරයට ඉගෙන ගත්තොත් ඒ අග්‍රගණ්‍ය ශිල්පීය ඥානයට පිරිනැමෙන්නේ උස්තාද් කියන නාමය. ශ්‍රී ලංකාවෙන් බිහිවුණු එකම උස්තාද්වරයා තමයි මම මේ කියන්න හදන කෙනා. ඔබට කල්පනා කරලා බලන්න පුළුවන් ඒ නම ඔබ දන්නවද කියලා. ඇයි එහෙමනම් අපි නොදන්නේ කියලා. ශ්‍රී ලංකාවෙන් බිහිවුණු එකම උස්තාද්වරයා තමයි උස්තාද් ඩේවිඩ් පොඩියප්පුහාමි. උස්තාද් ඩේවිඩ් පොඩියප්පුහාමි. ඇතැම් වැඩිහිටියෝ දන්නවා ඇති. කුරුණෑගල අස්වැද්දුමේ, කුලියාපිටිය අස්වැද්දුමේ ඉපදිච්ච මේ මහා පුරුෂයා. ඉන්දියාවට ගිහිල්ලා මුළු මහත් ජීවිතයම ඉන්දියාවේ ගත කරලා දූ දරුවන් හදලා මයිහාරයේ මහා සංගීත විද්‍යාලයේ විදුහල්පති වෙලා මහාචාර්යවරයෙක් වෙලා
කියන්න බැරි තරම් ලෝක මට්ටමේ ගෞරවයට පාත්‍ර වෙලා තමයි මිය යන්නේ. ඔහු සමග ඔහුගේ ගුරුන්වහන්සේගෙන් ගුරුතුමාගෙන් ඉගෙන ගත්ත අනිත් දෙන්නා තමයි රවි ශංකර් සහ අලි අක්බර් ඛාන් සහ ඒ පවුලේ අනිත් දුව ලක්ෂ්මී ඛාන්. අපි දන්නවා රවි ශංකර් පස්සේ කාලෙක මේ ලක්ෂ්මිය සමග විවාහ වෙනවා. ඒ ගුරුකුල අධ්‍යාපනයේම එක විශ්වාසයක් හැටියට. මේ තැනැත්තා ගැන ප්‍රේමසිරි වැවේ ගෙදර අප්‍රමාණ කැපවීමක් කරලා සොයාගෙන ගිහිල්ලා ඒ ඉන්දියාවට ගිය ගමන සියල්ල මේ කෘතිය සඳහන් වෙනවා. උස්තාද් ඩේවිඩ් කියන මේ කෘතියේ රවිබන්දු විද්‍යාපති පසුවදනක් ලියලා කියනවා අවුරුද්දක් අවස්ථාව ලැබුණා මේ ශ්‍රේෂ්ඨයාගෙන් ඉගෙන ගන්න කියලා. අපේ සුදත් සමරසිංහ විශාරද සුදත් සමරසිංහ පෙරවදනක් ලියලා කියනවා ඔහුගේ සංගීත ඥානය සත්‍යක් බව, මේ විශිෂ්ටතාව සත්‍යක් බව. මෙන්න මේකයි හිතවතුනි තත්වය. අපේ දරුවන් තියා වැඩිහිටියන්වත් මේ අය ගැන දන්නේ නැහැ. ඒ නිසා මේ අය සොයා සපයා ගැනීම, මතු කර ගැනීම එක්තරා වගකීමක් වෙනවා ලේඛක සංවිධානයක. ලේඛක සංවිධාන රාශියක් ලංකාවෙත් ලෝකෙත් අපට සිහිපත් කරන්න පුළුවන්. ජනතා ලේඛක පෙරමුණ ගැන සිහිපත් කළා ගුණසේන විතාන මහත්මයා. මේ හැම දෙනාට මතක් වෙනවා ඇති කේ ජයතිලක මහත්මයා, මහාචාර්ය සුරවීර, බොබීබී බොතේජු වගේ ජනතා ලේඛක පෙරමුණේ පුරෝගාමී. මේ වගේ සංවිධාන රැසක් සිහිපත් කරන්න පුළුවන්. ඒත් මං කැමති ලෝක මට්ටමේ සංවිධාන ප්‍රවේශ දෙකක් ගැන ඔබට කෙටියෙන් වචනයක් මතක් කරන්න. එකක් තමයි PEN International කියන සංවිධානය. PEN PEN. PEN International සංවිධානය ගැන මගේ පර්යේෂණ කටයුත්තකට සමන් කාර්ය කරන මිතුරත් එක්ක ගුණසේන විතාන මහත්මයා මුණ ගැහුණා මීට අවුරුද්දකට විතර කලින්. එතුමා අනර්ග තොරතුරු කිව්වා මේ ගැන. මේ සංවිධානය ගැන ලංකාවේ විවිධ අදහස් තියෙන්න පුළුවන්. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට මේ සම්බන්ධව තිබුණු ගනුදෙනු හෝ විරෝධතා විවාදාපන්න අදහස් ගැන වැඩිහිටියන්ට මතක් වෙනවා ඇති. ඒ කෙසේ වෙතත් මා සැලකුවේ 1921 තමයි PEN International සමාගම ආරම්භ වෙන්නේ, සංවිධානය ආරම්භ වෙන්නේ එංගලන්තයේ නැත්නම් ලන්ඩනයේ. අද වෙනකොට ලෝකේ පුරාම යුරෝපෙන් පිට ආයතන 146ක් දක්වා මේක ප්‍රචාරය වෙලා ප්‍රචලිත වෙලා ගිහින් තියෙනවා. මේක තමයි පළවෙනි ලෝක, දැන් ඒ ගැන හඳුන්වන තැන්වල කියනවා First World Wide Association of Writers, ලෝක මට්ටමේ ලේඛකයන්ගේ මහා සමුළුවක් හැටියට. ඒ නමත් හරි අමුතුයි. ඔබ ලියන්නේ පෑනෙන්නේ PEN. පෑන පන්හිඳ තමයි ඔබේ අවිය. නමුත් PEN PEN කියලා කියන්නේ Poets, Essayists and Novelists. කවියන්, රචකයන්, ඒ වගේම නවකතාකරුවන්. පස්සේ කාලෙක පුළුල් අර්ථයක් මේකට ලැබෙන්න ඕන හින්දා සංවිධානය පුළුල් වෙනකොට Poets, Playwriters, Essayists, Editors and Novelists කියලා මේක පුළුල් වෙනවා. දෙවැනි සංවිධානයේ හැටියට අපිට හුඟක් හොඳ සම්බන්ධයක් තියෙන, ඉතාම හොඳ මානසික ගනුදෙනුවක් සහ උද්‍යෝගයක් තිබෙන Union of Soviet Writers කියන සංවිධානය. මේක 1934 පටන් ගැනෙන්නේ. වැඩිහිටියන්ට ඕන තරම් මේ ගැන, විශේෂයෙන්ම ගුණසේන විතාන මහත්මයා ප්‍රමුඛ වැඩිහිටියන්ට මේ ගැන කල්පනාව ඇති. 1934-36 වගේ කාලේ තමයි මේකේ සභාපතිත්වය දැරුවේ මැක්සීම් ගෝකි. මැක්සීම් ගෝකි මේ සංවිධානයේ සභාපතිත්වය දැරුවේ ඔහුගේ ජීවිතයේ අන්තිම අවුරුදු දෙකේ, 1934-36 මිය යන තුරු. ජෝසප් ස්ටාලින්ගේ ඇරයුමෙන් තමයි පිටුවහලේ හිටපු ගෝකි දෙවෙනි වතාවට එන්නේ. ස්ටාලින්ගේ කටයුතු සහ ගෝකිගේ කටයුතු ගැන දහසක් විවාද තිබියදීමයි මා මේ සිහිපත් කිරීම කරන්නේ. මේ ලේඛක සංවිධානයත් එක්ක ස්ටාලින්ගේ සම්බන්ධයක් තිබුණා. නිකොලායි බුකාරින්, ඒ වගේම ගෝකි බොහොම ළඟ ළඟ කටයුතු වල යෙදිලා හිටියා. මට ඕන වුණේ ඒකේ හරි වැරද්ද හෝ විවාදාපන්න භාවය සභාවට කැඳවනවට වඩා මේ අවසන් අවුරුදු 3-4 මැක්සීම් ගෝකි ප්‍රංශ මහා ලේඛකයෙක් වෙච්ච රොමේන් රොලාන් සමග කරපු
ලියුම් ගනු දෙනවා ගැන මතක් කරන්න. රොමෙන් රොලාන් කියන්නේ රොලන් කියන එකයි මේ රොලාන් කියන්නේ. යුද්ධයට විරුද්ධ වෙච්ච ඕනෑම ආකාරයේ අන්තවාදයකට විරුද්ධ වෙච්ච මේ ලේඛක සංවිධානයේ ව්‍යවස්ථාවත් එක්ක ගැළපෙන ජීවිතයක් ගත කරපු ශ්‍රේෂ්ඨයෙක්. රොමෙන් රොලාන් සහ ගෝකි අතර ලියුම් ගනුදෙනු කෙරුණා විශාල වශයෙන්. අපේ වැඩිහිටියන් ලියුම් ලියූ අවධිය වැඩිහිටියන් මෙතන ඕන තරම් ඉන්නවා. මාටින් වික්‍රමසිංහගේ ලිපි කෑල්ලක් ළඟ තියාගෙන සුරකින අය මෙතන ඇති. මා දන්නා W. අබේසිංහ වගේ අය ගාව එබඳු ලිපි තිබෙනවා. රත්නශ්‍රී විජේසිංහයන්ගේ අත්අකුරු සහිත අවවාද සහිත ලියුම් කෑල්ලක්, මීට හිතවත් රත්නශ්‍රී විජේසිංහ කියලා ලියපු ලියුම් කෑල්ලක් මා ඇතුළු මගේ පරම්පරාවේ තියෙනවා. අපි ඒව ආරක්ෂා කරගෙන ඉන්නවා. මොකද ඒ ලියුම් ගනුදෙනුවල පුදුමාකාර ජීවයක් ගැබ් වෙලා තිබුණා. ඒ ලිපි එකතුවක් පළ කරලා තිබෙනවා ගෝකිගේ හදගැස්ම හෙවත් දයාබර සත්‍ය කියලා රූපසිරි පෙරේරා කියලා මහත්මෙක්. එතුමා මට මුණ ගැහිලා දැන හැඳුනුම්කම් නැහැ. මේ ඒ පොත කොහේ හරි විසි කරලා තිබිච්ච තැනකින් අරගෙන බොහොම දුප්පත් විදියට ෆයිල් කවරයක් කටු ගහලා හදාගෙන තිබුණේ මගේ විශ්වවිද්‍යාලයේ ඉන්න මගේ සිංහල විශේෂවේදී දරුවෙක්. ඒ දරුවාගේ විශේෂයක් තිබෙනවා, එයාට ඇවිදින්න බෑ, රෝද පුටුවක ඉන්නේ. පෑන අල්ලන්නේ මෙහෙම, පෑන අල්ලන්න බෑ මෙහෙම. මෙහෙම අල්ලගෙන ලියනවා. අවුරුදු 4ම යාගේ අම්මත් විශ්වවිද්‍යාලේ යනවා. ඒගොල්ලන්ට ආදායම් මාර්ග නැහැ. අධ්‍යාපනය විතරක් විශ්වාස කරනවා. ඒ අම්මයි දුවයි දෙන්නම. විභාගෙට මේසරේ ලියනකොට පෙනීමක් නැති වෙලා මං ළඟ වාඩි වෙලා ප්‍රශ්නේ හයියෙන් කියනවා. ඊට පස්සේ කියනවා, සර් මට කඩදාසියේ පටන් ගන්න තැන පෑන තියලා දෙන්න. මෙහෙම ලියනවා. විශ්වාස කරන්න ඒ තරුණිය විභාගයේ සමත්. ඒ ලේඛක ලේඛිකාව තමයි. එයා බෙහෙත් ගන්න රෝහලේ ඉන්නකොට ලියපු දේවල් මට ගෙනත් දුන්නා. මේ දැරිය ඒ පොත හදාගත්ත විදිය. එයාට පුදුම උද්‍යෝගයක් ජීවයක් ගෙනත් දීලා තිබුණේ මැක්සීම් ගෝකි සහ රොමෙන් රොලාන් අතර මේ ඇතිවෙච්ච ලේඛකත්වය ගැන ඇතිවෙච්ච ලිපි හුවමාරු. 1931 අප්‍රේල් 2 ගෝකි මෙහෙම කියනවා. ගමට යන්ත්‍ර සූත්‍ර සැපයීම හේතුවෙන් කෙබඳු සංස්කෘතික වටිනාකමක් හටගනීද? මේ මෙටීරියල් ඩෙවලොප්මන්ට් එක, යන්ත්‍ර සූත්‍ර. හැමතෙම කලින් ගොවියාට 3 ගුණයකටත් 5 ගුණයකටත් අතර ආදායමක් සමූහ ගොවිපලෙන් ලැබේ. ඊට අමතරව ඔහුට බොහෝ නිදහස් කාලය ඉතිරි වේ. තම නූගත් බව නැති කර ගැනීම සඳහා ඔහුට එම කාලය කැප කළ හැක. මේ බලන්න, ලේඛක සංවිධානයක නැත්නම් තනි පුද්ගලයෙකුගේ බලාපොරොත්තු නූගත්කම නැති කරන්න. සමූහ ගොවි ව්‍යාපාර සංවිධානයට අවුරුදු 3 සම්පූර්ණ නොවුවද එමගින් දැනටමත් පොත්වල හිගය මතු කර ඇත. මාසයකට පොත් 200,000ක් පිටවුවද එය නොසෑහේ. හිතන්න පුළුවන්ද ඒ උද්‍යෝගිමත් රුසියාව ගැන? ඔරුවල බඳු ලිව්වේ අමතක වේද මට මැරුණත් රුසියාව කියලා. ඒ රුසියාව මාසයකට පොත් 102,000ක් මදි. ලෝක සිතියමෙන් විශාල ඉඩ ප්‍රමාණයක් ඒ රටට තියෙන බව ඇත්ත. මා කතා කරන්නේ කෙටි ප්‍රකාශන කුඩා පොත් ගැන නොව මහත පොත් ගැනයි. ස්ටෑන්ඩල්ගේ පාම්හි මන්දිරය පොත් 20,000ක් 30,000ක් 75,000ක් ආදී වශයෙන් පිටවුවද මුද්‍රණ 3න් 1 පොතක්වත් වෙළඳපොලේ සොයාගත නොහැක. ඊටත් වඩා ඉල්ලුමක්, බල්සාක්, මෙරීමේ, ගොතේ, ෆ්ලෝබයා ආදීන්ගේ පොත්වලට තිබේ.